ෆිෂ් කීපින් හොබි එක ෆැෂන් එකක් වෙච්ච කෙනෙක්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා හදන්න ආසම මාළුවා ගැන මම හිතන්නේ ගොඩ දෙනෙක් ගාව දැනටමත් ඒකට උත්තරයක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ මම මගෙන් අහගත්තොත් උත්තරේ වෙන්නේ සුපර් රෙඩ් අරෝවා. මේ මාළුවා ගැන මට එච්චර උනන්දුවක් ඇති උනේ මමම කරන්න ගිය වීඩියෝ එකක් නිසා. රෙඩ් අරවාන කියලා කියපුවම හිතනවා දැන් Asian Arowana කියන එකේ කැටගරි එකක් තමයි Red Arowana කියන්නේ. The Asian Arowana කියන එකේ කැටගරිස් කීපයක් ඉන්නවනේ. අපි දන්න ප්‍රධානම කැටගරි දෙකක් තමයි Red Arowana, Gold Arowana කියලා කියන්නේ. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු Urban Fins ආයතනයේට මවල් ටික ආවම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ දැයි. ඔව් අපි අවස්ථාව දෙන්නම් ඔය ඇවිල්ලා බලලා මාළු ටික වීඩියෝ කරගෙන ඔයා පොඩි වැඩසටහනක් ඒ ඔස්සේ කරන්න. වීඩියෝ කිව්වා වගේම අවසානයේදී මාළු ටික බලන්න මට අවස්ථාව ලැබුණා. මගේ බ්ලොග්ස් බලනවා නම් දන්නවනේ වැස්සයි මගේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මේ හරි ෂෝ. ඔනේ නම් අපි අවිලා තින්නේ Urban Fins එකේ quarantine center එකට. දැන් අපිට තියෙන්නේ ගිහිල්ලා මාළු ටික කොහොමද කියලා බලන්න. So beautiful, so elegant, just looking like a wow. එතන ඇතුළට ගියාට පස්සේ මට මුලින්ම බලා ගන්න පුළුවන් උනේ අඟල් 10 රෙඩ් අරවාන පැටවුන. ඉතින් ඒ පැටවුන මාරම දඟයි. ඒ කියන්නේ එක අරවාන පැටියකින් තව අරවාන පැටියෙක්ව වෙන් කරලා අඳුර ගන්න හරිම අමාරුයි. ඔක්කොම එක වගේ. එයාලගේ චිප් එක ස්කෑන් කරලා තමයි යාළුව වෙන් වෙන වශයෙන් අඳුනගන්නේ. එදා මම තව අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඔය බ්‍රීඩින් ෆාම්ස් වල අඩිය පැන්නට පස්සේ තමයි ගොඩක් වෙලාවට අරවානලම ගෲමින් වලට ගන්නවා කියන්නේ. ඒ යන වෙනම ටෑන්ක්ස්වලට අරගෙන ටැනින් ලයිට්ස් දාලා කලර් එන්හාන්ස් කරන්න ගන්නවා කියන්නේ අඩිය පැනපු සත්තු. එතකොට ඔය ඉන්නේ අඟල් 15 රෙඩ් අරවාණෙක්. ඒ කියන්නේ ගෲමින් පටන් ගත්ත මාළුවෙක්. මෙයාව අඟල් 10 මාළුවෙක් එක්ක කම්පෙයාර් කරලා බලද්දී අපිට සැලකිය යුතු වෙනසක් බලා ගන්න පුළුවන්. ඒකෙන් පස්සේ තමයි මම ගියේ මැචුවර් අරවාණලා ටික බලන්න. මැචුවර් අරවාන කෙනෙක්ගේ ස්විමින් ස්ටයිල් එක මාරයි. ඒ කියන්නේ යා ඒ පීනත්දි ගන්න මූවමන්ට්ස් හරිම ස්ලෝ ඒ වගේම කාම්. ඒ මූවමන්ට්ස් ඇතුලේ යා ෂෝකේස් කරන යාගේ පවර් එක. අර පෙක්ටෝරල් ෆින්ස් වලින් පොඩි තල්ලුවක් දාලා කිසිම ආයාසයක් නැතුව එන ගැඹීර විදිහට පීනන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොගෙම යා පිළිමිමු කරන්නේ යාගේ මැජෙස්ටික් ග්‍රේස්ෆුල් නේචර් එක. ඉතින් ඒක දිහා බලන් ඉඳි අපේ ස්ට්‍රෙස් එක ගිය දිහාවක් හොයාගන්නත් නැහැ. මෙතන ඔය මාළු ටික වගේම තව විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි යාලගේ සර්ටිෆිකේට් එක. ඒක මම දැකපු ප්‍රීමියම් යුනික් සර්ටිෆිකේට් එකක්. ඉතින් ඒක ගැන මට හරි එක්ස්ප්ලනේෂන් එකක් කිව්වෙලි ඕන වුණා. අන්න ඒ නිසා මම ඒ වෙලාවේ සම්බන්ධ කරගත්ත Urban Fins ආයතනයේ Mr. චාමර එඩුගල්රත්. මොකක් හරි ගෙනාට A to Z එක්ස්ප්ලනේෂන් එකක් ඕන නම් ඒකට ගැළපෙනව ගෙනා. අයිබෝන් අයියේ. හලෝ අයිබෝන් වල්ලේ. චාමරයි දැන් අපි කලින් ඒෂියන් අරවාන කෙනෙක් ගන්නකොට අපිට ලැබුණේ විදේශීය ආයතනයකින් නිකුත් කරපු සර්ටිෆිකේට් එකක්. නමුත් දැන් මේ අරවාන්ලගේ අපිට හම්බෙන්නේ අයියලා නිකුත් කරන මෙන්න වගේ ලස්සන සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ ලංකාවේ ආයතනයකින් නිකුත් කරපු එකක්. එතකොට මේක අපිට ටිකක් වෙනස් සහ අලුත් විදිහක් අත්දැකීමක්. මොකද මේකේ තියෙන විශේෂත්වය? මෙහෙමයි සර්ටිෆිකට් එක කියන එක ඇත්තටම අලුත් දෙයක්. ඒක ඒ කියන්නේ ලංකාවෙන් මේක අපි මම හිතන්නේ පළවෙනි වතාවට තමයි එහෙම ඉෂු කරන්නේ. ඒක පොඩ්ඩක් මට කාලය අරන් ඔයාට පැහැදිලි කරලා දෙන්න වෙනවා. චිප් එක දාන තැන ඉඳන් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හැමෝටම ඒක කියන්නේ ගොඩක් අයට මේක ගැන මේ දැනගන්න උවමනාව තියෙන නිසා. එතකොට මේ සුපර් රෙඩ් ඇරවානා කෙනෙක් බ්‍රීඩ් කරන ෆාම් එක ගත්තොත් ඒ ෆාම් එකෙන් තමයි ඔය චිප් එක දාන්නේ. එතකොට එතන ඇත්තම කියනවා නම් මේ සුපර් රෙඩ් ඇරවානා නැත්තම් ඒෂියන් ඇරවානා කියන මාළුවා මම කලිනුත් කියලා තියෙනවා. ලෝකේ වඳවීමේ තර්ජනයට මූණ පාපු මාළුවෙක්. ඒ කියන්නේ endangered species එකක්. එතකොට මුළු ලෝකේම ආයතනයක් තියෙනවා CITES කියලා. ඒගොල්ලොන්ගේ එයාලගේ අරමුණ වෙන්නේ මේ endangered සත්තු. සත්තු විතරක් නෙමෙයි පැලෑටි ඇතුළුව ආරක්ෂා කරගන්න එක. එතකොට මේ ඒෂියන් ඇරවානා කියන මාළුවා අයත් වෙනවා මේ ලිස්ට් එකට. එතකොට අපි වෙන මාළු බ්‍රීඩ් කරනවා වගේ නෙමෙයි ඒෂියන් ඇරවානා මාළුවෙක් බ්‍රීඩ් කරලා විකුණන ෆාම කෙනෙකුට ගොඩක් නීති රෙගුලාසි වලට යටත් වෙන්න වෙනවා. විශේෂයෙන් CITES එකෙන් දාපු නීති රෙගුලාසි. පුංචි බාධා කිරීමක් අයියේ. CITES ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට අදහසක් නැත්නම් අපි කලින් කරපු වීඩියෝ එකේ සාමරයියා හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් කලින් අපි මේ සුපර් රෙඩ් ඇරවානා ගැන කරපු විස්තරේ බලලා එන්න. අයියට අවස්ථාව. ඔව්. එතකොට දැන් මේ ෆාම් එකේ මේ හැදෙන මාළුම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරනවා නම් විකුණනවා නම් ඒගොල්ලන්ට යම්කිසි වගකීමක් දීලා තියෙනවා ඒක කරන්න ක්‍රමවේදයක්. එතකොට ඒ ෆාම් එකෙන් මේ චිප් එකක් දාලා ඒගොල්ලෝ වගකීමක් ගන්නවා මේ මාළුවා ඒගොල්ලෝ හදලා තියෙන්නේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ ගයිඩ්ලයින්ස් රෙගියුලේෂන්ස් වලට යටත්ව කියලා. එතකොට ඒ චිප් එක නැතුව ඒ වගකීම නැතුව ෆාම් එක හදන ඒෂියන් ඇරවානා කෙනෙක් නීත්‍යානුකූලව විකුණන්න බෑ. ට්‍රේඩ් කරන්න බෑ. එතකොට ඒ ෆාමගේ පැත්තෙන් එයා චිප් එකක් දාලා නම්බරයක් එක්ක ඒ වගකීම ගන්න ඒ හින්දා. එතකොට මේ CITES වලට යටත් වෙන මාළු ගත්තොත් මේ මාළුවා විතරක් නෙමෙයි. ස්ටින්ග්‍රේත් එහෙමයි. හැබැයි ස්ටින්ග්‍රේ කියන සතා ගත්තොත් එයාගේ ෆොටෝ එකක් ගත්තත් ඇති. මොකද මාළුවෙක් ගොඩක් වෙලාවට ස්ටින්ග්‍රේස්ලා දෙන්නෙක් ගත්තොත් වෙන් කරලා අඳුර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඇරවානා කියන සතා සුපර් රෙඩ් එක්කෙනෙක් ගත්තොත් ඔය පොඩි කාලෙදී මාළුවෙක්ගෙන් මාළුවෙක් වෙන් කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ඔය චිප් එකක් දාන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට ඇරවානා කෙනෙක් ගන්නකොට අපි මේ බලන්නේ සර්ටිෆිකට් එකේ තියෙන එක්ක ට්‍රේඩ් නේම් එක එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක. ගොඩක් සර්ටිෆිකට්ස් වල මං කිස්සෙල්ලා කිව්වා වගේ 90%ක්ම අපි මිලදී ගන්නේ බ්‍රීඩගෙන්වත් ෆාමගෙන්වත් නෙමෙයි. අපි මිලදී ගන්න ගොඩක් වෙලාවට ට්‍රේඩර් කෙනෙක්. එතකොට එයාගේ මාකටින් ටූල් එකක් විදියට ඒ සර්ටිෆිකට් එකට බ්‍රෑන්ඩ් එකක් දාලා ලස්සරට ගහලා එයාගේ බ්‍රෑන්ඩින් එකක් කරලා අර අවශ්‍යතාවයයි මේ දෙකම එකතු කරලා කස්ටමර් කෙනෙක් වශයෙන් ඔයාට දෙනවා. ඒතර ඕක තමයි ඇත්තට මෙතන වෙන process එක. දැන් උදාහරණයක් විදියට ඉන්ඩෝනේෂියාව වල ගත්තොත් අපිට මාළු එන්නේ يعني capital එකේ ඉඳලා. නමුත් මේ මාළු හදන farm සමහර වෙලාවට තියෙන්නේ කැපිටල් සිටිය එක ඉඳන් කිලෝමීටර් 1000 ගානක් ඈති කැලෑවලට ලං වෙලා. එතකොට ඒ කට්ටිය ගොඩක් වෙලාට මේ මාළු බ්‍රීඩ් කරාට මාළු බෝ කරලා ලොකු කරාට ඒගොල්ලන්ට හැකියාවක් නැහැ ගොඩාක් වෙලාවට පිට රටවල් වලට එක්ස්පෝට් කරන්න. ඒ පහසුකම් නැහැ. එතකොට මේ ගොඩක් වෙලාවට කරන්නේ අර ට්‍රේඩර්ස්ලා තමයි ඒගොල්ලොන්ගෙන් ඒ තැන් වලට ගිහිල්ලා ඇවිදලා මාළු තෝරලා අරගෙන ඇවිල්ලා ට්‍රේඩ් එක කරන්නේ ගොඩක් වෙලාවට ඔය ට්‍රේඩර්ස්ලා. හරි. ඉතින් එතකොට ඒගොල්ලෝ සර්ටිෆිකට් එකක් ගහලා ඔයාට දෙන්නේ එයා ඒ වගකීම ගන්නවා. මේ මාළුවා හොර මාළුවෙක් නෙවෙයි මේ නීත්‍යානුකූලව හදපු මාළුවෙක්. ඒකට එයා තව පොඩ්ඩක් ලුණු ඇඹුල් දාලා ඒක ලස්සන කරලා සර්ටිෆිකට් එක එයාගේ බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ එයාගේ ට්‍රේඩ් නේම් එකක් යටතේ ඔයාට මාළුවා මේ විකුණනවා. රයිට්. දැන් ඔයා මාළුවා ගන්න කෙනෙක් වශයෙන් ඔයාමට කියන්න ඔයා සර්ටිෆිකට් එකක් අතට අරගෙන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ ප්‍රශ්නේ ඔයාලගෙන් අහගෙන බලන්නකෝ. ඇත්තටම මේ වෙලාවේ මටත් හරි අදහසක් තිබුණේ නැහැ ඒක ගැන. මම බැලුවත් බලන්නේ මාළුවාගේ චිප් නම් එකයි ඔරිජින් එකයි. ඔව්. එතකොට ඇත්තටම ඔයාට ලොකු දෙයක් කරන්න බෑ එහෙම සර්ටිෆිකට් එකක් අතේ තිබ්බා කියලා. හැබැයි දැන් urban dragons කියලා කියන්නේ ලංකාවේ ට්‍රේඩර් කෙනෙක්. ඔයාට ගන්න මාළුව සම්බන්ධව සාකච්ඡා කරන්න පුළුවන්, ඩිස්කස් කරන්න අවස්ථාවක් තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි මාළුවගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අපි ෆාම්ස් වලින් බ්‍රීඩර්ස්ලට කතා කරලා ඒගොල්ලන්ගෙන් ඉන්ෆර්මේෂන් අවශ්‍ය වෙලාවට, ඩීටේල්ස් අවශ්‍ය වෙලාවට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මාළුවා හදාගෙන යනකොට ඔයාට උපදෙස් අවශ්‍ය වෙනා ඒ ටික කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා හදාගෙන යන මාළුවාගේ ඔයාගේ වැරද්දක් නැතුව මොකක් හරි ඩිෆෙක්ට් එකක් ඔයාගේ පාලනයෙන් තොර එනවා නම් අපිට ඒකට යම්කිසි සාහනයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි මෙහෙමයි ෆිසිකල් ඩැමේජස් වලට එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්කට ඉතින් අපිට ඒකට මුකුත් වගකීමක් ගන්න බෑ. නමුත් පැහැදිලිවම ඔයාගෙන් පාලනයෙන් තොර යම්කිසි ප්‍රශ්නයක් එනවා නම් අපිට ඒකට යම්කිසි සාහනයක් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් අනික එක තමයි කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක තමයි අපේ අපිට ඉස්සරහට දිගටම වැඩ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට ඔයාට ප්‍රශ්නයක් ඇති කරගෙන අපිට මේ බිස්නස් එක කරන්න බෑ. ඉතින් කස්ටමර් කෙනෙක් වශයෙන් ඔයාව සතුටින් තියෙන එකත් අපේ අරමුණක්. ඒ නිසා එහෙම සාකච්ඡා කරන්න, ඩිස්කස් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි ගෙනත් දෙන මාළු urban dragons කියන සර්ටිෆිකට් එක යටතේ ලබා ගන්න මාළුන්ට අපේ යම්කිසි වගකීමක්, ඒ කියන්නේ සාහනයක් ලබා දෙන්න අපි කොහොමත් පසුබට වෙන්නේ නැහැ. අනික තව පොඩි දෙයක් තමයි දැන් වගකීම ගැන කතා කරනවා නම් ඔයා urban සරලව මෙහෙම කිව්වොත් urban fins එකට ඔයා සල්ලි දීලා අරවාන කෙනෙක් ගන්නවා. එතකොට urban fins එකේ වගකීමක් නෙවෙයිද ඒ මාළුවා නීත්‍යානුකූලව ගෙන ආපු මාළුවෙක්, ඒ මාළුවාගේ අනන්‍යතාවය තහවුරු කරන එක, ඒ මාළුවාට වගකීමක් ගන්න එක වෙන ට්‍රේඩර්ස්ලා වෙන බ්‍රෑන්ඩ් කරන කට්ටිය වෙන අය කරනවා වගේම ඒ වගකීම ගන්න එක urban dragonsලාගේ වගකීමක් නෙවෙයි. ඒතකොට urban fins එකේ වගකීමක් නෙවෙයි. ඉතින් එතකොට ඇත්තටම අපි කරලා තියෙන එක මම හිතන්නේ කිසිම වැරද්දක් නැහැ. එකම දේ තියෙන්නේ urban dragons කියන්නේ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්. අපි කතා කරන අනික් කරවාන බ්‍රෑන්ඩ් වෙන රටවල් වල බ්‍රෑන්ඩ්ස් නැත්නම් වෙන රටවල් වල ට්‍රේඩර්ස්. මම දකින විදිහට ඒක තමයි ලොකුම මේ වෙනස තියෙන්නේ. නමුත් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා, අපි විශ්වාස කරනවා අපි මේ දේ හරියට ඉස්සරහට දිගටම කරගෙන ගියොත් ගොඩක් කට්ටිය අපිත් එක්ක මේකට එකතු වෙයි, සහයෝගය දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. සාමරයි දැන් එතකොට අයියා මට පැහැදිලි කරපු ටිකත් එක්ක මට තේරුම් ගිය දේ තමයි අයියලා ෆාමර්ස්ලා ගෙන්නේ එතකොට මේ මාළු ටික ගන්නෙ. ඒකත් එක්කයි මේ මාළුන්ගේ මිලෙහිමක් හරි යම් කිසි සිදුවීමක් වෙනස් වීමක් සිද්ධ වෙනවද? ඔව් පැහැදිලිවම. ඒ කියන්නේ දැන් ඇත්තම කියනවා නම් urban dragons කියන්නේ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එක. මම කියන්නේ urban dragons කියන්නේ ශ්‍රී ලංකන් ට්‍රේඩර් කෙනෙක්. එතකොට අපි ගෙලින්ම ඔයා කිව්වා වගේ ඩිරෙක්ට් ඉන්ඩෝනේෂියා වලින් ලංකාවට මාළු ගෙනල්ලා අපේ සර්ටිෆිකට් එකක් යට තේනේ අපි දෙන්නේ. ඉතින් එතකොට ඇත්තම කියනවා නම් අපි ඒ ඉන්දුනේෂියාය මාළු තවත් පාර්ශවයකට ගිහිල්ලා ඒ පාර්ශවයෙන් සල්ලි දීලා අරගෙන නෙවෙයින දෙන්නේ. එතකොට එතන අපිට යම්කිසි සේවින් එකක් තියෙනවා. එතකොට අපි ඒ සේවින් එක අපිට පාස් කරන්න, ඒ කියන්නේ කස්ටමර්ට පාස් කරන්න පුළුවන් හින්දා තමයි ඔය මිලවල් වලට අපිට ඔය මාළු දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට එතන අනිවාර්යයෙන්ම මේ බෙනිෆිට් එක අපි පාස් කරනවා. ඒ කියන්නේ කස්ටමර්ට නැත්තම් හොබිස්ට ඒ බෙනිෆිට් එක අපි අනිවාර්යෙන් පාස් කරලා දෙනවා. ඉදිරියටත් අපි මේ බෙනිෆිට් එක පාස් කරනවා. urban dragon කෙනෙක් ගන්නකොට ඔයාලට පුළුවන් එතන තියෙන ස්කෑන් මැෂින් එකෙන් මාළුවා ස්කෑන් කරලා ඒ chip number එකයි සර්ටිෆිකේට් එකේ තියෙන chip number එකයි එකට ගැලපෙනවද කියලා බලලා මාළුවාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න. තව විශේෂ දෙයක් තමයි urban fins එකෙන් හදලා තියෙන database එකක්. ওই සර්ටිෆිකේට් එකේ යට තියෙන QR code එක ස්කෑන් කළාම අපි යනවා ඒ වෙබ්සයිට් එකට. එතන ඔය සර්ටිෆිකේට් එකේ තියෙන chip number එක ටයිප් කළාට පස්සේ ඒ මාළුවා ගැන ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන්. එතනදී urban fins ආයතනයෙන් ගෙනල්න ලද මාළුන්ගේ විස්තර විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අතර මේක හොඳ ඔප්ෂන් එකක්. මොකද urban dragon කෙනෙක් ගන්න කෙනෙක්ට ඒ මාළුවාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න එක ගැන බොරු වෙන්න දෙයක් ඇත්තම නැහැ. ඒ වගේම තව දෙයක් තමයි දැන් මම මේ සර්ටිෆිකේට් එක අරගෙන බලනකොට ඒකත් එක්කම, ඒ කියන්නේ අතරම ලස්සන ඩිසයින් එකක් එක්ක යගේ කව එකක් එක්ක තවයි මේ සර්ටිෆිකේට් එකත් එක්කම මේ සුපර් ඇරවාන ක්‍රියා ෂීට් කියලා එකක් දෙකෙන් ලොකු විස්තරයක් එක දාලා තියෙනවා. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබ. ඔව් ගොඩක් අය අපෙන් අහනවා ඇත්තටම මේ සුපර් රෙඩ් කෙනෙක් හරියටම හදන විදිහ කියන්නේ ෆාම් සෙලින් නැත්නම් අපි මාළු ගන්න බ්‍රීඩර්ස් ලගෙන් අහලා කියන්න කියලා. එතකොට ඇත්තටම ඔය ෂීට් එක මගේ දැනුමෙන්වත් අපේ කණ්ඩායමේ දැනුමෙන්වත් හදපු දෙයක් නෙමේ. ඔය ෂීට් එක අපි අපිත් එක්ක වැඩ කරන බ්‍රීඩර්ස්ලා ෆාමර්ස්ලා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒගොල්ලන්ගෙන් තොරතුරු අහගෙන හදාගත්ත ෂීට් එකක්. එතකොට ඕකේ සාමාන්‍යයෙන් පොඩි සතෙක්ගේ ඉඳන් ලොකු සතෙක් දක්වා හදන්න ඕන විදිහ ඒගොල්ලෝ කියපු දේ තමයි අපි ඔය කියා ෂීට් එකට දාලා තියෙන්නේ. එතකොට ඕකේ ගොඩාක් ඩීටේල්ස් වලින් නැහැ නමුත් බේසික් අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඕක කැමති කෙනෙක් ඕක අනුගමනය කරන්න පුළුවන්. එතකොට ඕකේ ගොඩක් වෙලාවට මේ තියෙන තොරතුරු ලංකාවේ අපිට කරන්න පුළුවන් තත්වයට අපි ඒ බ්‍රීඩර්ස්ලාගේ ඩීටේල්ස් අහලා ඒ විදියට හදපු කෙයා ෂීට් එකක්. ඉතින් එතකොට අපෙන් මාළු ගන්න අපිටත් ඕනේ අපෙන් මාළුවෙක් ගත්තට පස්සේ ඒ මාළුවා හරි විදියට හදලා හරි විදියට වර්ධනය වෙලා ඒගොල්ල සතුටු වෙන තත්වයට ගෙනියන්න තමයි ඕනේ. කියන්නේ මාළුවා විකුණලා එතනින් මේ චැප්ටර් එක ක්ලෝස් කරන්න අපිට උවමනාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ඔය කෙයා ෂීට් එක හැදුවේ. අපි ඉතින් සර්ටිෆිකට් එකත් එක්ක ඔය කෙයා ෂීට් එක දෙනවා. ඉතින් කැමති කෙනෙකුට ඒක ෆලෝ කරන්න පුළුවන්. ඔය විදියට මම ආපු කාරණාවලට චාමරාය බොහොම හොඳ පැහැදිලි කිරීම් ටිකක් දුන්නා මේ වීඩියෝ එකේ වගේම කලින් වීඩියෝ එකේදීත්. හැබැයි ඒ ඔක්කොම අහලා වුණාට පස්සේ මට තව එක ප්‍රශ්නයක් ඉතුරුලා තිබ්බා. අවසාන වශයෙන් අයියේ අපිට පොඩ පැහැදිලි කරන්නකො මේ මොකක්ද මේ Urban Fins කියන්නේ. එතකොට මේ Urban Fins එකෙන් දැන් අයියලා මොකක්ද මේ හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් Urban Fins කියලා කියන්නේ රිටේල් ෂොප් එකක්වත් ඇක්වේරියම් එකක්වත් නෙමේ. අත්‍තරම කිව්වොත් Urban Fins කියන්නේ අපි හිතමුකෝ ඔයගලන්ගේ ලයිව් ෆිෂ් බ්‍රෑන්ඩ් එකක් කියලා. එතකොට අපි කරන්නේ ඇත්තටම ලංකාවට එන්නේ නැති රෙයා මාළු varieties, exotic මාළු varieties, ඒ වගේම high quality මාළු varieties ගොඩක් වෙලාවට ගෙනල්ලා breedersලා, farmersලා සහ hobbyiesලා අතරට යවන එක තමයි අපේ ප්‍රධානම අරමුණ. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒ සඳහා අපි direct අපි customers-ලට මාළු දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි වැඩ කටයුතු කරන්නේ අපේ team එකක් එක්ක. ඒ කියන්නේ retailersලා aquarium shops කීපයක් එක්ක එකතු වෙලා තමයි අපි මේ Urban Fins එකේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. එතකොටයි දැන් මේ Super Red Arowana ඇතුළු මේ අනිකුත් මාළු කෙනෙක් මිලදී ගන්නවා නම් එයාලේ කොහොමද සිද්ධ කරගන්නේ? ඔව් මාළුවෙක් මිලදී ගන්නවා නම් ඇත්තටම හොඳම ක්‍රමය පහසුම ක්‍රමය තමයි අපිත් එක්ක වැඩ කරන يعني රිටේලර්ස්ලා එහෙම නැත්නම් aquariums ගැන අපි දැනුවත් කරනවා. ඒ කියන්නේ අපි ඇත්තටම සෝෂල් මීඩියා වලින් අපි කරන්නේ අපි ළඟ ඉන්න මාළු ගැන අවයනස් එකක් තමයි අපි අරගෙන යන්නේ. අපි අවයනස් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. අපේ සෝෂල් මීඩියා වලින් අපි මාළු විකුණන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට අපේ අවයනස් ප්‍රෝග්‍රෑම් එක එකේ يعني කවුරු හරි මාළුවෙක් දැක්කොත් එයාලා අපිට මෙසේජ් කරනවා. අපි මෙසේජ් කරනකොට අපි ඒගොල්ලන්ට ගයිඩ් කරනවා මෙන්න මේ මාළුවා මෙන්න මේ අහවලතල ඉන්නවා. මෙන්න මේ මිලට ගන්න පුළුවන් කියලා අපිත් එක්ක වැඩ කරන කවුරු රිටේලර් කෙනෙක් හරි ඇක්වේරියම් එකක් හරි එයාට ළඟින්ම තියෙන තැනකට අපි ආව යොමු කරනවා. එතකොට එයාට එතනින් මේ මාළුවා මිල වගකීමක් සහිතව මිලදී ගන්න පුළුවන්. ඒක තමයි අපි දැනට කරගෙන යන ක්‍රමවේදය. ඉස්සරහට අපි තවත් බලනවා මුළු ලංකාවෙම ඒ වගේ අපිත් එක්ක වැඩ කරන්න කැමති කට්ටියක් ඉන්නවා නම් ඒ වගේ network එකක් හදාගෙන හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. ඇතරම Urban Fins එකෙන් ඒ දීපු අවස්ථාව මට සෑහෙන්න වටනවා. ඒ කියන්නේ මම මේට කලින් රෙඩ් අරවාණෙක් දැකලා තිබුණේ නැහැ. මම ෆස්ට් ටයිම් තමයි එදා දැක්කේ. එදා ඒ වීඩියෝ එක අතරතුර වෙලාව ගියා ඒකවත් දැනුන්නේ නැහැ. ඒ වගේ මේ ලැබිච්ච දැනුම මේ වීඩියෝ එකේ වගේම කලින් වීඩියෝ එකේ ඒ හැමදේම මට සෑහෙන්න වටනවා. කොහොම හරි තවත් ලස්සන දවසක් අමතක නොවන දවසක් ඒ විදිහට ඉවරුණා. දවස් ඉවරයි කියන්නේ වීඩියෝ එකත් ඉවරයි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු. සුබ දවසක්. එනම් යාළුවේ බයි ඔය පේන්නේ නැහැ. ආ හරි පේනවා. හරි.